ඇති වූ පීඩාකාරී තත්ත්වය දරාගත නොහැකිව ජනතාව මිලියන ගණනින් පසුගිය ජූලි 9 වනදා කොළඹට පැමිණියා. ඒ අනුව ජනතාව කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය තමන් සතු කරගත්තේ ජනතාව විසින්ම පත් කළ පාලකයෙකු ජනතාව විසින්ම පළවා හැරීමත් සමගයි. මේ තත්ත්වය යටතේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති මන්දිරයෙන් පලා යාමට සිදු වුණා. ඉන් අනතුරුව දින කිහිපයකට පසු ඔහු ගුවන් හමුදා රැකවරණය යටතේ මාලදිවයිනට පලා ගියේ අමෙරිකාව සිය වීසා බලපත්‍රය අහෝසි කළ පසුබිමකයි. මාලදිවයිනෙන් අනතුරුව ඔහුට සිංගප්පූරුව බලා පිටව යාමට සිදු වුණා. ඒ සිය වීසා බලපත්‍රය අවසන් වීමත් සමගයි දිනදා 4ක කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටීමට හිටපු ජනාධිපතිවරයාට පළමුව අවස්ථාව හිමි වූ අතර පසුව එම කාල සීමාව පසුගිය 11 වනදායින් අවසන් වුණා. ඒ අනුව ඔහු තායිලන්තයේ බලා පිටත්ව ගොස් තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන්ද ඕචා ප්‍රකාශ කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ පැමිණීම මානුෂීය හේතුන් මත සිදු වූවක් බවයි. එරට රැඳී සිටින කාලය තුළ කිසිදු දේශපාලන කටයුත්තකට අවසර හිමි නොවන බවයි එරට විදේශ අමාත්‍ය දොන් ප්‍රමුත් විනාය ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා රාජ්‍යතාන්ත්‍රීය බලපත්‍රයක් දරන බැවින් ඔහුට දින 90ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට හැකි බවයි එරට විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පූර්ණකාලීන රැකවරණය ලබා දීමට තවත් රටක් එකඟ වනතුරු ඔහු තායිලන්තයේ රැඳී සිටීමට නියමිත බව වාර්තා වනවා. මේ පිළිබඳව අද